සාදරෙන් පිළිගන්නවා අවදත් බිස්නස් පොඩ්ඩ අපේ YouTube channel එකට. ඉතින් අද කියලා දෙන්නේ වෙන්ද වගේම සුපිරිම සුපිරි බිස්නස් එකක්. මේකිනුත් මාසෙකට හැකි ඉක්මනින් මාසෙකට ලොකු ගාණක් හම්බ කරගන්න පුළුවන් බිස්නස් එකක්. ඉතින් මේ බිස්නස් එක ගැන කතා කරන්න කලින් ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා notification all කරලා තියාගන්න. මොකද මම ඉස්සරහට දාන්න හදන වීඩියෝ ඔයාට කරන්න ඉතින් ඉන්න ව්‍යාපාරයක් වෙන්න පුළුවන් සහ ඔයා කැමති ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට ඒක වැදගත් වෙන්න පුළුවන් නිසා subscribe කරලා notification all කරලා තියාගන්න. හරි, ඉතින් අද කියලා දෙන්න යන්නේ සුපිරිම බිස්නස් එකක් වෙච්ච මී කිරි බිස්නස් එක, කිරි හට්ටි බිස්නස් එක. ඉතින් මේක විවිධ දෙහිකට කරන්න පුළුවන්. ඔයාලට කිරි නිෂ්පාදනය කරන්නත් පුළුවන්. ඉතින් ඒ කාර්යබහුල සහ ඒක ගොඩක් වෙලාව යන සහ ඒකේ මේ කර්මාන්ත ඉගෙන ගන්න ඕන නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ ඕගොල්ලොන්ට. ලේසියෙන්ම කරන්න පුළුවන් විය දිහට මම කියලා දෙන්නම් කොහොමද අර පැත්තෙන් අරගෙන මේ පැත්තට දීලා ඉතාමත් ලොකු ලාභයක් විදිහට සල්ලි කරන්න කියලා. හරි, ඕගොල්ලෝ මේක දැකලත් ඇති. ඔය බස්වලට එහෙම මීකිරි බස්වල CTP බස්වල මීකිරි ට්‍රාන්ස්පෝර්ට් උත් කරනවා. මම ඒක ගැනත් අද කතා කරන්න ඕගොල්ලොන්ට බලාපොරොත්තු වෙනවා කොහොමද CTP බස් එකකට මීකිරි දීලා ඒ වැඩේ කරගන්නේ කියලා. හරි, ඉතින් ඕගොල්ලෝ කිරි හදන තැනක් අනිවාර්යයෙන්ම හැම ප්‍රදේශයකම හැම පැත්තකම කිරි හදන තැනක් තියෙනවා. කිරි හදන තැනක් නැත්තේ නෑ. ඔයා ඒ ප්‍රදේශයේ ඔයාගේ ප්‍රදේශයේ කිරි හදන, ඒ කියන්නේ කිරි ගෙදර කියලා ඒ කිරි හදන තැනට ඔයා යන්න ගිහිල්ලා ඕගොල්ලෝ ඕඩර් එකක් දාගන්න. හැමදාම කිරි හට්ටි 100ක් වගේ ඕඩර් එකක් දාගන්න මුලින්. ඔයා කියන්න අපිට කිරි හට්ටි 100ක් ඕන කියලා. සාමාන්‍යයෙන් දැන් පොඩි කිරි හට්ටියක් යන්නේ රුපියල් 120ත් 140ත් අතර. අපි හිතමු 120ට ගියා කියලා. 120ට නම් ඔයාට වැටෙන්නේ 100ට. 140ට යන කිරි හට්ටියක් නම් ඔයාලට වැටෙන්නේ 120ට. රුපියල් 20ක් තියෙන ඔයාලට එක කිරි හට්ටියකින්. ඊට පස්සේ මේ ව්‍යාපාරය ඕගොල්ලොන්ට එක එක පැතිවලට කරන්න පුළුවන්. ඕගොල්ලොන්ට ඩීමෝ බට් එකක් හරි එමු නැත්නම් වෙනත් මොකක් හරි වාහනයක් තියෙනවා නම් හෝ ත්‍රීවිල්ලයක් හෝ නැත්තම් කොලියට අරගෙන උනත් කරන්න පුළුවන්. ඕගොල්ලොන්ට මේ කිරි හට්ටිය කඩවල් වලට දාගෙන යන්න පුළුවන්. අනිවාර්යෙන් කිරි කියන්නේ ඉතාමත් ඉහළ ඉල්ලුමක් තියෙන සහ ඉතාමත් ප්‍රණීත දෙයක් නිසා මිනිස්සු ඉතා ඉක්මනින් කනව සහ විකිරණ දෙයක්. ඕගොල්ලෝ ඊට පස්සේ කඩවල් වලට දාගෙන යන්න මේ කිරි හට්ටිය. මේකේ එක එක ප්‍රදේශවල යන්න ඕනෙත් නැහැ. හැමදාම එකම ප්‍රදේශ උනත් යන්න පුළුවන්. මොකද මේ කිරි කියන දේ උදේ වෙනකොට, يعني ඕගොල්ලෝ අද හවස දෑවත් උදේ වෙනකොට මේ කිරි ඉවර වෙලා විකිණලා ඉවරයි. ඕගොල්ලොන්ට ඕන නම් කිරි ටික මේ උදේ, කියන්නේ හවස දාගෙන ගිහිල්ලා ඊට පහුවෙනිදා ඕගොල්ලෝ කිරි ආයි දාන්න යනකොට සල්ලි ටික එකතු කරගන්නත් පුළුවන්. නැත්නම් කෑෂුවල්ටම දාන්න පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත අනුව වැඩේ කරගන්න. හරි, ඊට පස්සේ තව ක්‍රමයකට ඕගොල්ලොන්ට මේක විකුණන්න පුළුවන්. ඕගොල්ලොන්ට දානි ගෙවල්, මගුල් ගෙවල්, ඒ වගේ උස අවස්ථා සඳහා ඕගොල්ලොන්ට ඕඩර් ගන්න පුළුවන්. ඕඩර් අරගෙන අර කිරි හදන තැනින් ඕගොල්ලෝ ඒ ඕඩර් එක, කියන්නේ ඒ තැනට බාර දීලා කලින් ඕඩර් එක දෙන්න. ඉතින් කිරි අට 100ක් ඕන කිව්වොත් ඕගොල්ලොන්ට පුළුවන් අතන ඕගොල්ලෝ කිරි හදන තැනට මේ ඕඩර් එක බාර දීලා හදවලා ඕගොල්ලොන්ට ගෙනල්ලා රුපියල් 20 ගානේ හෝ ඊටත් වැඩි ගානක ලාභයක් තියාගෙන ඒ අදාළ තැනට ප්‍රවාහනය කරලා දෙන්න පුළුවන්. හරි, මම තව විදියක් කියලා දෙන්නම් මේ බිස්නස් එක කරන්න කොහොමද කියලා. ඕගොල්ලෝ අර බස්සල දැක්ලා ඇති කිරි යනවා CTV බස්සලේ. ඉතින් කිරි තියෙන ප්‍රදේශවලින් කිරි නැති ප්‍රදේශවලට ඒගොල්ලෝ ට්‍රාන්ස්පෝර්ට් එක කරලා දෙනවා. ඕගොල්ලොන්ට ඒ වගේ බස් එකක් අල්ලා ගත්තොත් ඒක කොන්දොස්තර මහත්තයටත් ගාණක් තියාගෙන, අපි හිතමුකෝ දැන් කිරි හට්ටියකින් වට රුපියල් 20ක ලාභයක් තියෙනවා නම් ඒ කොන්දොස්තර මහත්තයට වට රුපියල් 10ක ලාභයක් දෙනවා කියලා කිව්වොත් එයා මේ වැඩේට කැමති වෙනවා. එහෙම ඕගොල්ලොන්ට බස් එකකට දාන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලොන්ට කොන්ත්‍රාක් තියෙන නිසා ඒගොල්ලෝ ඒ කොන්ත්‍රාක් හදාගෙන ඒ කිරි ලෝඩ් එක ඒගොල්ලෝ බාන තැන්වල බාන. ඔයාලට ඉතින් ඒ ගැන කරදරයක් වෙන්න දෙයක් නැහැ. ඔයාලට තියෙන හැමදාම කිරි හට්ටි 50ක් නැත්තම් 100ක් ගොඩක් 50ක් වගේ තමයි දාගන්නේ. 50ක් වගේ හැමදාම ඒ පැත්තෙනුත් ඔයාලට බස් එකට දීලා ගාණක් හොයන්න පුළුවන්. ඉතින් මේ විදි තුනටම ඕගොල්ලොන්ට මේ බිස්නස් එක ලස්සනට කරගෙන යන්න පුළුවන් වගේම ඉතාමත් සාර්ථක බිස්නස් එකක් වගේම මේක ඉහළම ඉල්ලුමක් තියෙන ව්‍යාපාරයක්. ඉතින් කිරි කියන එක අපි හැමෝම කනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඕගොල්ලොන්ට මොනව හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් තේරෙන්නේ නැති කියලා මොනව හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒ ඔක්කොටම ඕගොල්ලොන්ට විසඳුම් දෙන්නම්. මේ ව්‍යාපාරයේ ඕගොල්ලෝ පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න මං හිතනවා ඉතාමත් සාර්ථක වෙයි කියලා මේ ව්‍යාපාරෙන් ඕගොල්ලෝ. ඉතින් මේ ව්‍යාපාරය ගැන කිසිම දැනුමක් නැතුව ඕනෙක් කෙනෙක්ට පටන් ගන්න පුළුවන් ව්‍යාපාරයක්. කිසිම දැනුමක් ඕනේ නැහැ. පොඩි මුදලක් අතේ තියෙනවා නම් පටන් ගන්න පුළුවන්. ලොකුවට මුදල් ආයෝජනය කරන්නත් අවශ්‍ය නැහැ. ඉතින් පොඩි මුදලකින් පටන් ගන්න පුළුවන් වගේම ඕගොල්ලෝ ඉස්සෙල්ලාම ලොකු කිරි අට්ටි ප්‍රමාණයක් ගන්නත් එපා. පොඩියට පටන් ගන්න. හැමදේම පොඩියට පටන් අරගෙන තමයි අද වෙනකොට ලොකු ව්‍යාපාර බවට පත් වෙලා තියෙන්නේ. හරි, එහෙනම් ඉතින්
අපි ඊළඟ වීඩියෝ එක ඉක්මනටම හම්බෙමු. කට්ටියනම් මුස්සරනේ ජය වේවා.